අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත්කාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත සඳහිරු සෑරදුන් නබියසදී ප්‍රථම සංඝගත දක්ෂිනාව බුද්ධංගල සුවිසල් බුදුරුව තුල ධාතුන් වහන්සේලා තැන්පත් කළ හැටි බෞද්ධ දහම් පාසල් නැවත ඇරඹෙන දිනයක් ඉල්පෝදා ලෙබනනේ දම් සිසිල ක්‍රිස්මස් දූපතේ මාර්ග වැසූ කකුලුවෝ මෙරට තූපවංශ කතාවේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් ඊයේ ශාසනයට පූජා කෙරුණු සඳහිරු සෑරදුන් අභ්‍යසදී අද සංඝගත දක්ෂිණාවක් පැවැත්ුණා ඒ මෙරට බෞමික අඛණ්ඩතාවයේ උදෙසා දිවෙදුන් විරෝධාර රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා කරමින් ත්‍රිවිනිකායික අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සංඝගත දක්ෂිණාව පැවැත්ුණා තිස්සසරක් පුරා මෙරට වෙලාගත් ත්‍රස්තවාදයේ නිමා කිරීමට දීපිදු සහ රණක්ෂිතයටපත් රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් ඉදිකල සඳහිරු සෑය ශාසනයට පූජා කිරීමෙන් අනතුරුව පැවැත් වූ ප්‍රථම සංඝගත දක්ෂිණාව මෙයයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරී හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා මේ අතර අද උදැසන ඓතිහාසික ජයශ්‍රී මහ බෝධින් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කරන්නේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අම්පාර ඓතිහාසික බුද්ධංගල අරණ්‍ය සේනාසනයේ ඉදිකිරුණු සුවිසල් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තුල සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම ඉල්පුර පසළොස්වක පොහොයේදී තිබුණු ඊයේ දිනේදී සිදු කෙරුණා ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහණිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝබිත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් බුද්ධංගල අරණ්‍ය සේනාසනයේ ගල් තලාව මත අඩි 80කට ආසන්න උසකින් නිදිකරනු මෙම ප්‍රතිමා වහන්සේගේ තැන්පත් කිරීමට නියමිත ධාතුන් වහන්සේලා 17 වනදා සදහවතුන්ගේ වන්දනා උපදේශා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා එලෙස ප්‍රදර්ශනය කරනු ධාතුන් වහන්සේලා බුද්ධ ප්‍රතිමා වහන්සේ තුල තැන්පත් කෙරුණේ ඊයේ දිනට එදී තිබුණු සුබ මොහොතෙන් ධාතුන් වහන්සේලා ප්‍රතිමා වහන්සේ තුළ තැන්පත් කිරීමට පෙර අතුව ආගමික වතාවත් සිදු කෙරුණේ වැඩම කර සිටි සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් උඩරට අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ගිරාඹේ මංගල මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා සමස්ත ශ්‍රී ලංකාවේ භාගයක් වගේ ප්‍රමාණයක් දර්ශනය වෙනවා මේ මංගල දර්ශනය ඒ මගින් දකින දකින හැම දිනාගේම සිත ප්‍රසාදයට පත් වෙනවා ඒ සම්බන්ධයෙන් කාලයේ ධනේ ශ්‍රමයේ වැය කළ හැම දිනාටම අපි අපේ අත්‍යන්ත ගෞරවපූර්වක කෘතවේදීත්වයේ පුද කරන්නට ඕන ප්‍රධාන වශයෙන්ම අපේ කළුතර ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දුරදක්නා නුවණ ලෝකයේ ආගම් අතර අතිශයින්ම රමණීය ප්‍රේමණීය හදයාංගම පෝරි ආදී වශයෙන් දැක්වෙන පරිදි අතිශය ආකර්ෂණීය
ප්‍රතිමාව තමයි ලෝතරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව. අනික කිසිම ආගමක මේ වගේ ඡාම් සරල ස්වාභාවික බුද්ධිය බුද්ධි ප්‍රභාවයේ විහිදෙන ප්‍රතිමා නැහැ. බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද දීගබාපියේ සුසීම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ අම්පාර දිසාපති DLM බණ්ඩාරනායක මහතා ප්‍රතිමා වහන්සේ තුල ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝබිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය ශ්‍රී සද්ධර්ම දේශනා ලේඛන කළ තඹපත් බුද්ධ ප්‍රතිමා වහන්සේ තුල තැන්පත් කළේ ඉන් අනතුරුයි. මෙම සුවිසල් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණ කටයුතු මෙවන විට අවසන් අධීරේ පවතින අතර ලබන වසරේ මැද භාගය වන විට ප්‍රතිමා වහන්සේ දෙස් විදෙස් සැදැහැවතුන්ගේ වන්දනාව උදෙසා නිරාවරණය කිරීමට නියමිතයි. පුණ්‍යෝත්සවයට සමගාමීව පූජ්‍යපාද දීගවාපියේ සුසීම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ බුද්ධංගල ආරණ්‍ය සේනාසනේ වස්සසා වැඩ සිටි සංඝරත්නය විශේෂී කඨින චීවර පූජාවද මෙලෙස සිදු කෙරුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ලැබී ඇති උපදෙස් අනුව මෙම මාස 28 වනදා බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යප්පරම මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උපුටා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 ව්‍යාප්තිය වළකමින් පොදු මහජන හා වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය පිළිබඳව උපදෙස් සංග්‍රහයේ ඉරිදා දහම් පාසල් වලට අදාළ මාර්ගෝපදේශයන්ට හා රටේ තත්ත්වයට අනුකූලව වරින් වර යාවත්කාලීන කරන ලද උපදේශයන්ට අනුගත වෙමින් බෞද්ධ පාසල් නැවත ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මා වෙත දන්වා ඇත. දහම් පාසල් ප්‍රධානීන් ගුරු භවතුන් දෙමාපියන් හා අනෙකුත් අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කොට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර පූර්ව සූදානම් කිරීම කටයුතු සංවිධානය කරන ලෙසත් සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ අනුගමනය කරමින් 2021 නොවැම්බර් මාස 28 වන දින බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීමට කටයුතු සිදු කරන ලෙසත් කාරුණිකව දන්වමි. සුනන්ද කාර්යප්පරම බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් උපුටා ගැනීම අවසන්. සෑම පුරපසළොස්වක පොහොය දිනයකටම සමගාමීව ලෙබනන් බොදු එකමුතුව මගින් සංවිධානය කරන සම්බුද්ධ පූජාව සහ දන්සැල මෙවරත් ලෙබනනයේ බේරුට් නගරයේදී පැවැත්තුණා. ඒ එරට සෞඛ්‍ය නිර්දේශයන් අනුගමනය කරමින් මෙවර සම්බුද්ධ පූජාව සහ දන්සැල සංවිධානය කෙරුණේ ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලංකිකයන්ගේ මූල්‍ය දායකත්වය මතයි. ඒ අනුව ප්‍රථමයෙන් සම්බුද්ධ පූජාව පැවැත්ුණා. ලංකාවේ සිට අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් පූජ්‍යපාද රාජාංගනේ සදාරත්න නාහිමියන් විසින් ආගමික කටයුතු මෙහෙවනු ලැබුවා. මෙම පින්කම සිදු කිරීම සඳහා තම දේවස්ථාන පරිශ්‍රය ලබා දෙමින් උදව් උපකාර කළ දේවස්ථානයේ පූජකතුමන්ද මෙම අවස්ථාවට සහභාගී වීම ආගමික සංහිඳියාව පෙන්නුම් කරන අවස්ථාවක් දෙපුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සදහැවතුන් පිරිසක් මෙ සඳහා සහභාගී වී සිටියා. රටවටා සිදු පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. අම්බලන්ගොඩ කළුවඩු මුල්ල ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ කඩන පුණ්‍යෝත්සවයේ ඊයේ පැවැත්ුණා. ඒ විහාරාධිපති මහාචාර්ය පූජ්‍යපාද විලේගොඩ අරියදේව ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
බෞද්ධ මාධ්‍ය ජාලයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය වෙනුවෙන් කැලණියේ පදිංචි ඉන්දික පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ පිරිස ඊයේ රොදපුටුවක් පරිත්‍යාග කළා. ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ 49 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේතන් දිමේ කඳපුරක් ඊයේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පැවැත්ුණා. අංක 1651 න්නේ රණසිංහ මාවත කොට්ටා වෙන ලිපිනේ පදිංචි රෝගී කාන්තාවකගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලී අයෙක් වේ නම් 071-102-9876 හෝ 071-262-926 යන දුරකථන අංක මත වැඩිදුර තොරතුරු ලබා ගත හැකි. ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ මාර්ග වසාදම්මින් රතු කකුළුවන් සංක්‍රමණය ආරම්භයි. ඒ පුතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. ඔස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දූපතේ වෙසෙන රතු කකුළුවන් සිය සුපුරුදු සංක්‍රමණය ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව මිලියන 50කට අධික රතු කකුළුවන් පිරිසක් මෙලෙස ක්‍රිස්මස් දූපතේ වනාන්තරවල සිට එහි වෙරළ වෙත ඇදෙමින් පවතින බවයි වාර්තා වන්නේ. සෑම වසරකදීම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී මේ රතු කකුළුවන්ගේ සංක්‍රමණය සිදුවනවා. මේ හේතුවෙන් එරට මහා මාර්ග මත රතවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවන බවයි වාර්තා වන්නේ. එනුව මේ වසරේදී මේ රතු කකුළුවන් මිලියන ගණනක් දූපතේ නිවාස කාර්යාල ගොඩනැගිලි අතරින් පවා රිංගා යමින් සාගරයේ වෙත ඇදෙන බවයි සඳහන් වන්නේ. මෙහිදී කකුළුවන්ට මහා මාර්ග වෙත ඇතුළු වීම වළක්වන බාධා මෙන්ම ඔවුන්ට මහා මාර්ග හරහා ගමන් කිරීමට ආධාරකද පිහිටුවීමට දූපතේ බලධාරීන් කටයුතු කර තිබෙනවා. එත් සමගින් අතර නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත් වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.